ලෝකකුසලාන තේරීම් තරංගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයේ වාර්තාගත විදිහට එක්සත් අරාබියමි රාජ්‍යයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා. හැබැයි පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් තරග තුනක් පැවැත්වෙනවා. ඒ අනුව ලබන 23 වෙනිදා ඕමාන් කණ්ඩායම අතර තරගයටත්, ලබන 25 වෙනිදා අයර්ලන්ත කණ්ඩායම අතර තරගයටත්, ලබන 27 වෙනිදා ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයටත් ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදු වෙනු ඇති. ඉතින් මේ තරගයේ ජයග්‍රහණය කළොත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි වටයට තේරිපත් වෙනවා. ඒකේ කිසිම සැකයක් නැහැ. කෙසේ හෝ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට ආවට පස්සේ දෙස් විදෙස් විස්තර විචාරකයන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන එක එක අදහස් පළ කරන්න ගත්තා. ඒ හැමෝම කීවේ මේ කණ්ඩායම අතර ඉන්න දක්ෂම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම වන බවටයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම නිසක වශයෙන්ම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නා බවටයි. කෙසේ හෝ ඔන්න මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු නායක සනත් ජයසූරිය මහතාත් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කර තිබුණා. ඉතින් එහිදී සනත් ජයසූරිය කීවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවොත් ඒක ලෝක කුසලානයේ ඉදිරි ගමන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක් වෙන බවටයි. ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසි. ලෝක කුසලානයේ ක්‍රීඩා කරන්නේ ඉන්දියාවේ. ඒ කන්ඩිෂන්ස් අපිට වාසි. ඒ නිසා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ගොඩක් වැදගත්. මේ තරගාවලියේ පළවෙනි තරගයේ ඉඳලා හොඳ බෝඩ් චැලෙන්ජ් එකකින් පොසිටිව් ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන. මේ සුදුසුකම් ලබා ගැනීමේ වටේදී පොඩි ටීම් වලට ඔළුව උස්සන්න දෙන්නම නරකයි. මෙන්න මේ වගේ ක්‍රිකට් ගැන ඔයා දන්නේ හැම දෙයක්ම බලා ගන්න ක්‍රිකට් පිසි මාව subscribe කරන්න. ක්‍රිකට් ගැන තවත් තොරතුරක් අරන් ඔයාව හම්බ වෙන්න ක්‍රිකට් පිසි එනවා ඉක්මනින්.